අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල රට ලොක්ඩවුන් කරන්න බැරි නම් වහාම ෂට්ඩවුන් කරන්න සජිත් කියයි විනාඩියක් මුහුණු ආවරණය ගැලවුවොත් කොවිඩ් හැදෙන්න පුළුවන් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි ජීවිතේ ඉල්ලා හඬා වැටෙන පොලිමක්ද ඇති වෙන්න පුළුවන් සියත උදාසන ප්‍රවෘත්ති තුලින් දැන් දේශීය පුවා කොවිඩ් වසංගතයෙන් මෙරට බේරා ගැනීමට નિවරදි පණිවුඩ ලබා දීම මාධ්‍ය ආයතනයක් ලෙස අපේ ප්‍රමුඛ වගකීමක් ඒ සඳහා අපේ ප්‍රවෘත්ති විකාශ ගුවන් කාලයෙන් සාධාරණ වේලාවක් වෙන් කිරීම අප දැන් ආරම්භ කර අවසන් මේ පණිවිඩය ඔබේත් අපේ ජීවිත ගලවා ගැනීම සඳහායි දැනට ලෝකයටම ඇති එකම විසඳුම එන්නත්කරණයේ බව ඉතා පැහැදිලි එන්නත්කරණයේ පිළිබඳවත් විවිධ මිත්‍යා මත ප්‍රචාරය වෙනවා මෙනිසා එන්නත්කරණයේ පිළිබඳව ප්‍රධාන වගකීමක් තරණ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාව සියත අප අද සාකච්ඡාවට සම්බන්ධ කරගත්තා මව්වරුන්ට මේ එන්නත් ලබා දීම අපගේ නාරි වෛද්‍යවේදී සංගමයේ උපදෙස් පරිදි සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත් ලබා දෙන්නේ ඒ එන්නත් සියල්ලක්ම ගර්භණී අවස්ථාවේදී ලබා දීමට ඉතාමත්ම සුදුසු යයි පරීක්ෂා කර තහවුරු කිරීමෙන් පසුව පමණමයි මේක ලබා දෙන්නේ. ඒකම සමහර තරුණ කාන්තාවන් හිතාගෙන ඉන්නවා තමන් වදභාවයට පත් වෙන්න ඉඩකඩක් තියෙනවා කියලා මේ එන්නතමගින්. නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ බියක් තබා ගත යුතු නැහැ. පසුගිය දිනකදී මියගිය 117 දෙනෙකුගෙන් 75 දෙනෙක්ම එන්නත් ලබා නොගත්තයි. ඉතුරු අයගෙන් 99%ක්ම එන්නතේ ප්‍රතිශක්තිය ලැබෙන්න කලින් මේ රෝගය වැළඳිච්ච සහ විවිධ රෝගාබාධ තියෙන අය. ඒ එන්නත ලබා ගැනීමේදී වැදගත්ම දේ තියෙන ඔබ මොන එන්නත ලබා ගන්නවද කියලා හොයන්න යන්න එපා. ඔබේ පළාතේ තියෙනව ඕනෑම එන්නතක් ලබා ගන්න මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බොහොම පැහැදිලිව කියලා තියෙනවා. කුමන එන්නත ගත්තත් බරපතල රෝග තත්ත්වයෙන් මිදීමට ඒ එන්නත ලබා ගැනීම වැදගත් වෙනවා කියලා. මේ එන්නත් ලබා දීමෙන් පස්සේ සාමාන්‍යයෙන් අවුරුද්දක පමණ කාලයක් ප්‍රතිශක්තිය තියෙනවා. නමුත් ලෝකයේ ඇතැම් රටවල් විශේෂයෙන්ම ඇමරිකාව, එංගලන්තය වැනි රටවලුත් ඇතැම් යුරෝපා රටවලුත් මේ වෙනකොට නිර්දේශ කරනවා විශේෂයෙන්ම අවදානම් කලාපයේ ඉන්න සෞඛ්‍ය සේවකීන්ට එහෙම නැත්නම් බරපතල රෝගාබාධ තියෙනින්ට එහෙමත් නැත්නම් වැඩිහිටියන්ට මේ ප්‍රතිශක්තිය අපේ සමාජය තුළ අඩු වෙලා තියෙනවා නම් විශේෂයෙන් මේ අයගේ රුධිර පරීක්ෂණයකින් ඒක තහවුරු කරන්න පුළුවන්. එහෙම කළා සාම්පලයක් නිර්දේශයක් එහෙම නියඳියක් බැලුවෙන් පස්සේ ප්‍රතිශක්තිය අඩු වෙන කොටසක් ඉන්නවා නම් වැඩි අවදානමක් තියනයි ඉන්නවා නම් ඒ අයට තුන්වෙනි අදිමාත්‍රාවක් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබට මේ තුන්වෙනි මාත්‍රාවක් ගැන පවා කිසිදු බියක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය තාම තුන්වෙනි එන්නත සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළා නැහැ. නමුත් දෙවෙනි එන්නත ලබා දීමේදී අපි මේ මියගිය වෛරසයකින් හෝ වේවා එහෙමත් නැත්නම් වෙනස් කරන ලද වෛරසයකින් හෝ වේවා සකස් කළ එන්නත් ලබාගත් අයට mRNA තාක්ෂණයේ යටතේ තියෙන එන්නත් ලබා දීමේ හැකියාවක් තියෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ එන්නත් අදිමාත්‍රා ලබා දීමේදීත් අපි මේ ප්‍රතිපත්තියම දැනට ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ බොහෝ අනිත් රටවලුත් අදිමාත්‍රා ලබා දීමේදී mRNA තාක්ෂණයේ තියෙන එන්නත් ලබා දීම කරගෙන යන නිසා අපිත් ඒ ක්‍රමයටම අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එන්නත ගැන විශ්වාසය තියලා ඉන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ රෝගය මර්ධනය කර ගැනීමට වෙනත් විකල්ප තියෙනවද කියන කාරණය තුලදී ඉතාම වැදගත් ප්‍රශ්නය ඒකයි. මේ වෙනකොට ලෝකේ පුරා අපි දැකලා තියෙන ප්‍රවණතාවය තමයි එන්නත් ගැනීම නිසා මරණ ඉතාම අඩු වෙලා තියෙනවා. නමුත් මේ එන්නත් ගත්ත බොහෝ අයට සුළු ප්‍රමාණයේ මේ රෝගයේ වැළඳීම බොහෝ ස්ථානවල අපි දකිනවා. ලංකාවෙත් අපි දකිනවා. එතකොට ඒක හැදෙන්නේ හෙම්බිරි සවුනක් හැටියට. ඉතින් මේ හෙම්බිරි සවුන තියෙන එකෙන් තියෙන ප්‍රශ්නේ තමයි මේ අයගේ උගුරේ තියෙන මේ ආසාදනය මේක ගමන් කරනවා. එතකොට අපි නිසි ප්‍රතිශක්තියක් මුළු සමාජය පුරා ඇති කරලා තිබුණේ නැත්තම් ඒ අයට අනිවාර්යයෙන්ම එන්නත් නොකළ අයට මේ රෝගය වෝ වෙලා වෝ වුණාට පස්සේ බරපතල තත්ත්වයට යන්න පුළුවන්. ජනයා එකතු වෙන ස්ථානවලට යෑම සම්පූර්ණයෙන් නතර කරන්න. මුඛාවරණයක් පැළඳීම අත්‍යවශ්‍යයෙන් කරන්න ඕනේ. මුඛාවරණය පැළඳගෙන හිටියත් ඔබට වරදින තැන තමයි කෑම බීම ගන්න අවස්ථාව. කෑම බීම ගන්න අවස්ථාවේදී ඔබ මුඛාවරණය ගලවනකොට අලුතෙන් තියෙන මේ ඩෙල්ටා ප්‍රභේදයේ බරපතලකම නිසා මේක වාතයත් සමග මිශ්‍ර වෙලා ගොඩක් වෙලා තියෙන්න පුළුවන්. එතකොට වෙන්නේ ඔබ විනාඩියකට මේ මුඛාවරණය ගැලෙව්වත් ඒ විනාඩිය තුල අවකාශයේ මේ වෛරසය තිබුණ නම් ඔබට රෝගය වැළඳෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමෝපායන් ටික අනුගමනය කරොත් අපිට සැප්තැම්බර් අග ඔක්තෝබර් මැද විතර වෙනකොට මේ රෝගයෙන් යම් කිසි මට්ටමකට හිසේසවීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ එහෙම නැතුව අපි ඉබාගාද යන જાතියක් වුණොත්, අපි නිර්දේශ නොතකන જાතියක් වුණොත්, අපි දෙන උපදෙස් පිළිපදින්නේ නැති જાතියක් වුණොත්, ඔබේ පවුලේ කෙනෙක්, එහෙම නැත්නම් ඔබේ ඥාතියෙක්, ඔබේ අසල්වැසියෙක් හැමතැනම මිය ගිය රටක් බවට අපේ රටපත් වෙයි. ඒක වෙන්නට දෙන්න එපා. සියත අප ඔබට ආදරයෙන් මතක් කරන්නේ ඔබේ ජීවිතය අයිති ඔබට සහ ඔබේ පවුලට බවයි.
කොවිඩ් නිසා ජීවිතය අතහරින්න සිද්ධ වුණොත් ඔබේ ආදරණීයන් අසරණ වනවා. ඒ නිසා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මතක් කළ පරිදි විනාඩියකට ඔබ මුහුණු ආවරණේ ඉවත් කළොත් ඔබ කොවිඩ් රෝගියෙකු විය හැකියි. ඒ නිසා සියත අප ඉල්ලා සිටින්නේ මුහුණු ආවරණය නිවැරදිව පළඳින වාසයේම සෑම විටම විෂ බීජ හරණය සඳහා යොමු වන ලෙසයි. දේශපාලන ලොක්ඩවුන් වෙනුවට අප ඉල්ලන්නේ විද්‍යාත්මක ලොක්ඩවුන් එකක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. රාජ්‍යයට වැරදි තොරතුරු දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද්ධ හමුදාවේ ඉහළ නිලධාරීන් තුන් කට්ටුව කවුරුන්දයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුසම්මිල් ප්‍රශ්න කරනවා. උද්දච්චකම සහ මරිමෝඩකම එකතු වූ ආණ්ඩුවෙන් මරණය හැර කිසිවක් ලැබෙන්නේ නැති බව හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසනවා. තව මිනි කීයක් ඕනද ආණ්ඩුවට ලොක්ඩවුන් කරන්න? මිනි කීයක් ඕනද කියලා කියන්නේ. එහෙම නැත්නම් කරුණා කරලා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රටේ මිනිස්සු බේරගන්න කරන්න ඕන වැඩේ විද්‍යානුකූලව කරන්න. No political lockdown, we need a scientific lockdown. Last වෙන්න ආණ්ඩුව PCR test kit ලක්ෂ 7ක්වත් අවම වශයෙන් ස්ටෝ කරගන්න. ඊළඟට ආමියකට කියන්න ඇඳන් ලක්ෂයක් හදාගන්න දවස් 3-4ක් ඇතුළත. පෝහලල රෝගීන් 10000ක වගේ ප්‍රමාණයක් අඩු කරගන්න. මේ වැඩ ටික කරගත්තාම ලොක්ඩවුන් එක පටන් ගන්න පුළුවන්. දවසකට PCR ලක්ෂයක් කරන්න. PCR කරන්න බෑ කියලා හිතනවා අපි ස්වේච්ඡාවෙන් රජයේ හෙදිලි දාරණගේ සංගමේ බාර ගන්නවා PCR කරන එක. දවස් 7ෙම PCR අපි කරනවා. සත පහක්වත් අපිට එපා. දවස් 3ක් විතර නිදහස් කරලා නැවත සතියක් කරා. මාස 3ක් ලොක්ඩවුන් කරන්න ඕනේ නැහැ. ඒව මේ දේශපාලනික ලොක්ඩවුන්. ජීවිතේ නැතුණත් මේ අනතුරෙන් රටේ මිනිස්සු ගලව ගන්න සෞඛ්‍ය වෘත්තිකයෝ කාර්ය මණ්ඩලයේ ලෑස්ති. ඒක ආණ්ඩු කරන්නේ නැත්තම් මෙරටේ සෞඛ්‍ය වෘත්තිකයෝ ලබන සතියේ එලියට බැහැලා කියනවා ලොක්ඩවුන් කරපල්ලා කියලා. මේ රට ලොක්ඩවුන් කරන්න කියන ඒ උපදේශ පිළිගන්නේ නැහැ රාජපක්ෂ ආණ්ඩු. ඒකයි මේ රට වහන්නේ නැත්තේ. මේ ධාරිතාව මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දරා ගන්න බැරි නිසා කොවිඩ් නෙමෙයි හට් ඇටැක් එකක් හැදිලා පිරිතාලට යන්න බැරුව මැරෙනවා. මේ තත්ත්වය යම් පාලනයකට ගේන්න නම් අනිවාර්යයෙන් සති දෙක තුනක් ලොක්ඩවුන් එකක් කළ යුතුමයි. වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් මේ තොරතුරු වෙනස් කිරීමේ ක්‍රියාවට සම්බන්ධයි කියලා තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම සමුදාවේ ඉහළ නිලධාරියෙකුත් එකතු වෙලා තමයි මේ තොරතුරු වෙනස් කිරීම කරන්නේ. මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීම තමයි මේ තුන් කට්ටුවගේ ඌමනා වෙලා තිබෙන්නේ. විපක්ෂයේ ඌමනාව ඉටු කිරීමත් මෙතන පැහැදිලිවම සිද්ධ වෙනවා. ඔය සමහර බල්ලෝ ඉන්නවනේ නාවන් අරගෙන යනකොට දන්නවා වතුරටනේ ගෙනියන්නේ කැමති නැහැ ආපස්සට ආදිනවා. නැ මේ ආණ්ඩුව තීන්දුව ගන්න නෙවෙයි බැලුවේ තීන්දුව අකුලන්න බැලුවේ. රටේ ජනතාව කනත්තර දක්කගෙන යන ස්වභාවයක තමයි ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ. මරිමෝඩ කමට උද්දච්චකම එක්කහු වුණාට පස්සේ දැන් මේ රටට පත් වෙලා තියෙන තත්ත්වය තමයි අපිට මේ ඉරණම තමයි අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. මරිමෝඩ කමයි උද්දච්චකමයි පාලකයන් ගාව තියෙනකොට රටේ ජනතාවට මරණය හැර අන්මගක් නැත කියලා පෙන්නමින් තිබෙනවා. මරිමෝඩ විපක්ෂයේකුත් ප්‍රධාන විපක්ෂ නායක සහිත විපක්ෂයකුත් හදාගත්තම රටේ ජනතාවට ඉතින් අර අබසරණයි කියලා කියන්නේ ගම්මුල. ආන් ඒ තත්ත්වෙට මේ පත් වෙලා තියෙන්නේ. මේ තත්ත්වෙට මේ රට පත්කරන්න පහුගිය කාලේ පෙළපාලි විය දෝෂණය කරපු අය වා කියන්නේ සංචරණ සීමා සහ රට වහපු තරමින්ම මේ වසංගතය අවසන් කරන්න බෑ. දියන්න මූණට මූණ දාලා යුද්ධ කරලා දිනන්න පුළුවන්. මේ ආණ්ඩුව මේ මොහොතේ ගන්න තීරණ නිසා මිනිස්සු මැරෙනවා. මේවා අපිට නොම්බර නෙවෙයි. මිනිස් ජීවිත දෙවියන් වහන්සේට බාර දෙනවා නම් එහෙනම් අපිට මේ ආණ්ඩුවෙන් වැඩක් නැහැ. ඔවුන්ගේ සීතල කාමරවල ඔවුන්ගේ ගෙවල්වල ආරක්ෂිතව හැංගිලා ඉන්න එපා. එළියට එන්න අපිට කියන්න අපිට ප්‍රශ්න කරන්න ඉඩ දෙන්න. අර ලොක්ඩවුන් කරන්න රට වහන්න නැත්තම් මේ මිනිස් ජීවිත බේර ගන්න ක්‍රමයක් කියන්නකෝ. දැන් මේ තියෙන්නේ මේ ආර්ථික අර්බුදයක් තියෙනකල ඒක පිට දාලා මේ රෝගය පාලනය කිරීම පැත්තක දාලා ආර්ථික ගොඩ ගන්න උත්සාහ කරමින් මේ ආණ්ඩුවට බල කරේ නැත්තම් මොකක් කරගන්න බෑ. හිතල වැඩ කරන්නයි නෙවෙයි. අර කතාවක් තියෙනවනේ බීරන්ට ඇසෙන්න විශාල සද්දයක් වුණා කියලා. නිසා ලොකු සද්දකින් කිව්වොත් තමයි ඇහෙන්නේ. යන්තම් ඇහෙන්නේ. දේව රෝගේන බොහෝ දෙනා ආවට පස්සේ යක්ෂයෝ වගේ කියලා දැන් අපි දැකලා තියෙනවා. අනිවාර්යෙන්ම ඩෙල්ටා ප්‍රභේදය පාලනය කරන්න ඕන නම් මාසයක් මේ රට වහන්න ඕන. සෞඛ්‍ය එකක් කියනවා, ඇමතිවරු තව එකක් කියනවා, කොවිඩ් සාධක බලකා ඉන්න නිලධාරී තව එකක් කියනවා, PHI මහතුරු තව එකක් කියනවා. එලිට වත්මන් රජයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කිසිදු සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එක් පක්ෂයකින් පමණක් කමිටු පත්කිරීම හෙලා දකින උන්වහන්සේ සියලු පක්ෂ එකමුතුවෙන් කණ්ඩායමක් පත් කළ යුතු බවයි යෝජනා කරන්නේ.
මේ අගෝස්තු මාස 5 වෙනි දින අපට ජනාධිපතිතුමාගෙන් නෙවෙයි ජනාධිපති ලේකම් වෙනුවට යනුවෙන් අත්සන් කරන ලද ලිපියක් අපිට එවන්නට යෙදුනා. ඒ ලිපිය තුලින් අපි අහපු දෙයට පිළිතුරක් ලැබුණේ නැහැ එක දේශපාලන පක්ෂයක. සමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශවලට උඩින්පත් කිරීම අපි කෙසේසේත් පිළිගන්නේ නැහැ. මෙන්න මේක තමයි ජනාධිපති තුමා කරපු දේ. එහෙමනම් ජනාධිපති කොමිෂන් සභාවක් මොනවටද? එහෙමනම් අපිට තිබුණා ඇමතිවරු 6 දිනාගේ කමිටුවට කියලා ඒ විමර්ශනය සිදු කරන්න. එම නිසා නීතිය සැබවින්ම ස්වාධීනයි කියලා අපිට කියන්න බෑ. ඒ බලය සියල්ලම ජනාධිපතිතුමාගේ අතට තනි පුද්ගලයෙකුගේ අතට ගිහිල්ලා තියෙන නිසා එතුමාට ඕන විදිහට මේක තෝරලා බේරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට මේ ආණ්ඩුව තුලින් සාධාරණය ඉටු වෙයි කියලා අපිට කොහෙත්ම විශ්වාස කරන්නට බෑ. අපි කියනවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කමිටුවක් පත්කරන්න ඕනේ නම් එහෙමනම් සියලුම පක්ෂවල සම්බන්ධ වෙන ඒ වගේම අදාළ කණ්ඩායම්වල නියෝජනය ඇති කමිටුවක් තමයි ඒක තීරණය කරන්නේ. තමන්ගේ පක්ෂයට විතරක් වාසි වෙන ආකාරයෙන් තීන්දුව තීරණ ගැනීමේ බලය ලබා ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක් හැටියටයි අපි දකින්නේ. අපි මේ මාසේ 20ක් වෙන සෙනසුරාදා අපේ ගෙවල්වල කළු කොඩි ඔසවනවා. ජනතාවගේ ජීවිත ආරක්ෂාව පතා වහාම ලොක්ඩවුන් බැරි නම් රට ෂට්ඩවුන් කරන්න කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මිත්‍යා මත පදනම් වෙලා වැඩ කටයුතු කරනකොට මුළු රටම අමාරුවේ වැටෙනවා. මම නම් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අර කැලණිය නාගරාජයාට රැවටුණා වගේ, ගඟට දාපු මුට්ටි වලට රැවටුණා වගේ, ඒ වගේම මිත්‍යාවාදී පැණියට රැවටුණා වගේ තවදුරටත් රැවටෙන්න එපයි කියලා පක්ෂ ભેද අනිකුත් ભેද පැත්තක දමලා කාලේ ඇවිල්ලා තියෙන්නේ අපේ මිනිස් ජීවිත රටක. කොහොමද අපි මේ මරණ සංඛ්‍යාව ආසාදිතින් සංඛ්‍යාව පාලනය කරගන්නේ? රට පාලනය කරන ආණ්ඩුවක් තීන්දුව කරන්නට ඕන ඔක්සිජන්ද ආර්ථිකයද? අපි යෝජනා කරනවා ටික කාලයකට හරි අපි ලොක්ඩවුන් ෂට්ඩවුන් එකකට ගිහිල්ලා මරණ සංඛ්‍යාව මේ ආසාදිතින් සංඛ්‍යාව පාලනය කරගත හැකි තත්ත්වයකට අපි එන්නට ඕන. මේක තමයි විශේෂඥ මතය. අපි ඉල්ලීමක් කරන්න කැමති ආණ්ඩුවෙන් තව මරණ කීයක් වෙනකන් බලන් ඉන්නවද රට తాවකාලික ලොක්ඩවුන් එකකට ෂට්ඩවුන් එකකට ගෙනියන්නේ නැතුව? හිතක් පපුවක් තියෙන කිසිම කෙනෙකුට මේ මරණ සිදුවීම බලාගෙන ඉන්නට බෑ. අපි තීන්දුවක් ගන්නවා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමත් සඳුදාට කැඳවලා තිබ්බා. අපි ඒකත් අත්හිටවනවා. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නව රූපවාහිනී නාලිකා 6 කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය ජීඑල් පීරිස් මහතා පවසනවා. ඒ ශ්‍රේණි වලට අපිට දැන් තියෙනවට වඩා channels අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳවත් අදිතාලමක් දැනටම සකස් වෙලා තියෙනවා. ඉතින් අපිට දැන් channels 6ක් තියෙනවා නම් POTV එහෙම අපිට දැන් සම්බන්ධ වුණොත් එතකොට වහාම අපිට channel 6ක් 7ක් විතර එකපාරටම ලබා ගන්න පුළුවන් නේ. ඉතින් ඒ කියන්නේ බලන්න ඒක ලොකු දෙයක් නේ. අපි ඔක්කොම කරගෙන තුරු ඉන්න හොඳ නෑ. මේ channel 6 7 අපිට දැන් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා නම් වහාම ඒක ආරම්භ කරමු. රටේ සමහර ප්‍රදේශවල ඒ විකාශනයේ පිළිබඳ ප්‍රායෝගික ගැටලු තියෙන්න පුළුවන්. හැබැයි අපි ඉන්න හොඳ නෑ ඒ සියල්ලක්ම निराකරණය කරන තුරු. ඉතින් ඒක එන සතිය කරන්න හැකේ නම් ඉතාමත් හොඳයි. විසිල් විතරක් ගහන බල්ටිබරි ආණ්ඩුව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටප්පු හාමි මහතා ප්‍රකාශ කළා. හාල් පොල් ගෑස් පෝලිම් වලට අමතරව ජීවිතය ඉල්ලා හඬා වැටෙන පෝලිමක්ද දැන් ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ ආණ්ඩුවේ බොහොම විසිල් තියෙන ආණ්ඩුවක්. හැබැයි කොච්චර විසිල් තිබුණත් බල්ටි නැති ආණ්ඩුවක්. ගෙවල් වලට ගිහිල්ලා පරණ බඩු එකතු කරන වෙලෙන්දොයින්. ඒ නිකන් පරණ බඩු වෙලෙන්දෙක් ගන්නට වැඩිච්ච ආණ්ඩුවක් මේක. මෙන්න මේ වගේ කියලා ආණ්ඩුව කියන හේතුව තමයි මේ ආණ්ඩුවේ මහවුන් ටික කොළඹ තියෙන වත්කන් ටික දේපල ටික සම්පූර්ණයෙන්ම විදේශිකයන්ට විකුණන්න හදනකොට ඒ හදන සැලසුම් ටික හදනකොට අපිට පේනවා ගම්වල ඉන්න ඇමතිවරුයි මන්ත්‍රීවරු ටික පල්ලෙහා ඉන්න කොවිඩ් වසංගතය පැතිරලා යනකොට ඒ සඳහා අවශ්‍ය කරන ශක්තියක් ලබා දෙන්නේ නැහැ. මේ සියලු දේවලින් නිදාස් වෙලා ඒ සම්පූර්ණයෙන්ම තමුන්ගේ බඩගෝස්තර වාදී දේශපාලනය කරනවා. මොකද ඒ පරමාදර්ශය ලැබිලා තියෙන්නේ ඉහළ නායකයන්ගේ. අද අපිට සිද්ධ වෙලා තියෙනවා ඉදිරි කාලය තුල මේ රටේ ජනතාවට සූදානම් වෙන්න කියලා. පෝලිං යුගය නැවතත් එනවා. සීනි පෝලිමේ ඉන්න වෙයි, පිටි පෝලිමේ ඉන්න වෙයි, හාල් පෝලිමේ ඉන්න වෙයි, රෙදි පෝලිමේ ඉන්න වෙයි, පාම් පෝලිමේ ඉන්න වෙයි, බෙහෙත් පෝලිමේ ඉන්න වෙයි. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට තමුන්ගේ ජීවිතයේ ඉල්ලලත් පෝලිමේ ඉන්න සිද්ධ වෙයි. මේ රටේ සියලු දේ වැසිලා මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වහගන්න දේශීය චින්තනය, එහෙම නැත්නම් කාබනික පොහොර අලුත් යුගයක්
කියලා මේ රට නැවතත් 77 ගුණාට අඳපු ක්‍රමයටම ඒ විදිහටම අද 77 දෙවනි කොටස අද මේ මොහොතේ එනකොට රාජපක්ෂලා පටන් අරන් තියෙනවා. හැබැයි මේක කියලා නෙමෙයි 2019 ආවේ. 2019 කිව්වේ මොකද්ද අපිට? අපි හදනවා මහතිර් මොහොමඩ් ගේ ලී ක්වයින් ගේ මිශ්‍රණයකින් එන රාජ්‍ය නායකයෙක්. දැන් මොකද්ද මිනිස්සු කියන්නේ? ලී ක්වයින් කෙසේ වෙතත් මහතිර් මොහොමඩ් කෙසේ වෙතත් බන්දු සමරසිංහයි ටෙනිසන් කුරේගේ එකතු වෙච්ච අලුත් තාලේ මොඩල් එකක් නම් මේ රටේ නිර්මාණය වුණා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් වහා හදිසි පක්ෂ නායක රැස්වීමක් ලබන සඳුදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සභානායක කාර්යාලය දැනුම් දුන්නේ විදේශ කටයුතු අමාත්‍ය සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් මත මෙම පාර්ලිමේන්තු හදිසි පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇති. හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට හේතු වී ඇත්තේ මෙවන විට රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයයි. පෞතින තත්ත්වයේ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පක්ෂ නායකවරුන්ගේ අදහස් ලබා ගැනීම සහ ඊට අදාළ ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ලබන 16 වෙනිදා එනම් සඳුදා දින මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි. මීට පෙර ලබන සතියේ අඟහරුවාදා දින එනම් 17 වෙනිදා සිට එම සතියේ සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට යෝජනා වී තිබුණා. මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණද පෞතින තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකින්ගේ අදහස් ලබා ගනිමින් අවසන් තීරණයකට පැමිණීමට නියමිත බවයි පාර්ලිමේන්තු සභානායක කාර්යාලය පවසන්නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස යාපනයේ දිස්ත්‍රික්කයේ කයිට් සහ මණ්ඩතිව් දූපත් තුළ අභිනවයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රිත මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාධිපති සන්තුෂ් වොන්ජින්යෝන් මහතා අතර සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ පරිසර අමාත්‍යංශයේදී එහිදී ගෝලීය දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා වන වැඩපිළිවෙල සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවලට කොරියානු රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව කොරියානු තානාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙරට වී අස්වැඩ බලශක්ති උත්පාදන පානීය ජල හා වාරි ජල සැපයුම් වැඩ දියුණු කරමින් දේශීය ඉංජිනේරු තාක්ෂණයෙන් ඉදිවන රජරට විශාලතම ජලාශය හා මෙරට 6 වන විශාලතම ජලාශය වන පහළමල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. හලාවතු උඩප්පුව ප්‍රදේශයට පැමිණි වනාලියකු එම ප්‍රදේශයේ සරසරමින් සිටියදී ළමයින් පවතින අවධානම නොතකා සිඤ්ඤා දැල්වමින් අලියා පිටුපස දුවමින් අලියා පන්නා දැමීමට උත්සාහ කරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. සියත උදාසන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.